ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමකෙන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මදුරෙහි සරණාගත කඳුරකදී ශ්‍රී ලාංකිකයෙකු සිය දිවි නසාගෙන තිබෙනවා ඒ අධිබලිතී විදුලි රැහනක් ස්පර්ශ කිරීමෙන් मधुरे तिरुमंगलम मिम सरणागत कंदूरी सरणागत पौल पंसियाणी प्रांत निलधारीकोसगत रविचंद्रन बेनवदी कंदूरे रंदी नुसिटीम संबंधे नोह इदिरीपत्कल हेतु पिलगत नुहकी बव पवसमीन तम पुत्र रोहालगत कर पिलगत नुहकी बव पवसीम पिलबंद सित्य उलट पत रविचंद्रन कंदूर असल पीटी अदिबलती बेदुल रहना स्पर्श कोट सीदिवीन सगत्ता सिद्ध समग प्रकोप कंदूर वासी रविचंद्रन बेनवेदन निलधारियाट पार दीतवाल सिदुकर तिबिनवा तत्वे पालने क्रीमट तुंसेकट वेडि पोलिस निलधारिन पिरिसा केदवीमट बालधारींट सिदुना කොළඹ අක්ෂිදාන සංගමයට ඇත ගිලන් රථයක් පැහැරගෙන ගිය නීති සිසුවෙකු රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළා. පොලිසිය සඳහන් කළේ සිසුවා ගිලන් රථය පැහැරගත් හේතුව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවයි. සතියන්තයේ කොළඹ ප්‍රධාන පෙළේ විදුහල් දෙකක් අතර පැවති මහා ක්‍රිකට් තරඟයකින් අනතුරුව ඇති කරගත් ඔට්ටුවක් මත අදාළ නීති සිසුවා ගිලන් රථයේ පැහැරගෙන ගොස් ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. පැහැරගෙනු ගිලන් රථයේ ඊයේ පසොරුවේ කොළඹ බෞද්ධාලෝක මාවතේ බෞද්ධාලෝක විහාරස්ථානයේ රඳවා තිබෙන බවට ලද තොරතුරක් මත කුරුඳුවත්ත පොලිසිය සිය බහරයට ගනු ලබන්නේ සැකකරුද සමගින්. අදාළ රථයේ රේදුරු පැවසුවේ තමන්ට ඊයේ පසොරුවේ ආයතනය මගින් ගිලන් රථයේ අතුරුදන්ව ඇති බවට දැනුම් දීමක් කළ බවයි. රෑ 7 මාසතර තමයි වාහන ගෙනිහිල්ලා उदाहरणी ගෙවුම් ශේෂ හිඟය වළක්වා ගැනීමට සහ විදේශ සංචිත වර්ධනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක මූල්‍යාධාරයක් ලබා දීමට පොරොන්දු වී ඇති බව මුදල් රාජ්‍ය මාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. पेलमडुल सीट रत्नपुर बला धावणे त्रिरोधरथ पेलमडुल वेलीमलु प्रदेश इंदन बौसरेख गटीमें त्रिरोधरथ रेद्रुम स्थाने दीम जीवताक्षट पत्वर बरकूति दिनकू रत्नपुर महारोहले प्रतिकार लभनवा वसर गरणाम सिट हलियकोट घटहत मान बेपिटी घटहत अले अणवसरेन वेलिकुट मीमे चावरम केतुन पारिसरिक घटल रसक उद्गतवती बवट गमस्योधना करणवा मेपिलपंद स्वबलिमट भूविद्या पतलकनीम कार्यांशेतु आयतन के प्याक अदेम प्रदेश निरीक्षण चारिकावक निरतुना पेलमंडुल इधिकटिया प्रदेश महापरिमाने पवत्वागिन गिय नीति विरोधी मत निष्पादनागारे पसरुए वेटलू पोलिसे पोद्गलिन दिदनको अत्तन गुटकत्ता पोलिसे पवसुए मेमस्ताने निष्पादने किरण नीति विरोधी मत्पेन दिवेने प्रदेश रसकट बेदाहरिन बवाई देहियत्त कंडिय नागस्तालाव गोवि संगिधाने सभापति वरया विसिन मेवर यलकन्ने संदहा लबादेन पोहुर सहनादार आयदुं पत्र लबा नोदुन बवट चोदना करमिन गोवियकु अदपिरवरुवे उपवासेक निरतुवे अदाल सभापति वरयागे वत्ते अति पोल कसक मतदी दिवेनट बलपैति उष्णाधिक कालगुणे एलबेन वैमास දක්වා පැවති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එල් නිනෝ තත්ත්වය මීට හේතු වී ඇති බවයි. රටවටා හිරු. විදේශ පොත් කීයක් සමගින් දැල්ලෝ වටා හිරු. ලෝව වටා හිරු. දකුණු කොරියාව සහ ඇමරිකාව සැලසුම් කර ඇති පරිදි ඒකාබද්ධ දෙවන්ත යුදාභ්‍යාසය සිදු කළ හොත් වග විභාගයකින් තොරව න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කරන බවට උතුරු කොරියාව අනතුරු අංග වනවා. දකුණු කොරියාව සහ ඇමරිකාව එක්ව පැවැත්වීමට නියමිත යුදාභ්‍යාසය සඳහා දෙපාර්ශවයේම සෙබළුන් ලක්ෂ 3ක් පමණ සහභාගී කරවා ගැනීමට නියමිත අතර එය සැලකෙන්නේ දෙරට අතර සිදුවන විශාලතම යුදාභ්‍යාසය ලෙසයි. දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය කරන්නේ එම යුදාභ්‍යාසය සඳහා උතුරු කොරියාව බාධා ඇති කළ හොත් ඊට සමාන ආකාරයෙන් ප්‍රතිචාර දැක්වීමට තමන් පසුබට නොවන බවයි. සංක්‍රමණික අර්බුදයේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තීරණාත්මක රැස්වීමක් යුරෝපා රටවල නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අද බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවැත්ුණා. රැකවරණ පතා යුරෝපයට සංක්‍රමණිකයන් ඇතුළු වන ප්‍රධානම මාර්ගයක් වන බෝල්කන් මුහුදු කලාපය අවහිර කිරීම පිළිබඳව එහිදී අවධානය යොමු වී තිබෙනවා. සිරියාවේ සහ මැද පෙරදිග පවතින ගැටුම් හේතුවෙන් මෙතරම් ඉහළ සරණාගතයන් පිරිසක් වාර්තා වූයේ දෙවන ලෝක යුද සමයෙන් පසුයි. බස් රථ ඇතුළු වාහන වලට අවහිර වන අයුරින් පදවන යතුරු පෙදිකල්ලි පිළිබඳව චීනයෙන් වාර්තා වනවා.
එවන් අවස්ථාවලදී රියදුරන් අපහසුතාවට ලක්වන අය රුයිමේ ශ්‍රීලංකා පන්දර විශ්ව කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන්නට ලසිත් මාලිංග තීරණය කර තිබෙනවා ලිපියක් යොමු කරමින් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා ඇත්තේ සිය පාදයේ ආබාධය තවමත් සම්පූර්ණයෙන් සුව නොවීම නිසා මෙවැනි තීරණයක් ගත් බවයි එනු ලෝකසාරණ පන්දර විශ්ව ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවීමේ වගකීම ඇන්ජලෝ මැතිව්ස්ට පැවරෙන බවයි ක්‍රිකට් ආරංචි මාර්ග පවසන්නේ පාදයේ ආබාධයක වෙන් මාසිකෙහිදී ක්‍රීඩාවේ ඉවත්ව සිටීමට සිදු වූ ලසිත් මාලිංග ආසියානු කුසලාන පන්දුවර විශ්ව ක්‍රිකට් තරගාවලියට එපුණේ කණ්ඩායමේ නායකයා ලෙසින් එහිදී පළමු තරගයේ නනතුරුව පාදයේ ආබාධය යලිත් මතුවීම නිසා ඉදිරි තරඟ ක්‍රීඩා කරන්නට මාලිංගට හැකි වුණේ නැහැ එවන් තත්ත්වයක් තුළ කණ්ඩායමේ නායකත්වය වෙනත් අයෙකුට පැවරිය යුතු බව තේරීම් කමිටුවට නොවැටුණත් මාලිංගට හෝ එය වැටහීම පැසසිය යුතුයි මෙතර ලෝක කුසලාන පන්දුවර විශ්ව ක්‍රිකට් තරගාවලියට නම් කළ ශ්‍රී ලංකා සංචිතයේද වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මෙම සංචිතයට අහසින් කඩාවැටුණාක් මෙන් තෝරාගන්නු ජෙෆ්රි වෙන්ඩර්සේට සිය ස්ථානය අහිමි වනු ඇති. අසාර්ථක වූ ප්‍රතිකරණ ලැයිස්තුවට පිළියමක් ලෙස ලහිරු තිරිමාන්න නැවත සංචිතයට එක් කිරීමට නියමිතයි. එමෙන්ම වමත් වේග පන්තිය වන්නේ කණ්ඩායමට එක් කර ගැනීම සම්බන්ධයෙන්ද තේරීම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා. සීකුගේ ප්‍රසන්න ධනුෂ්ක ගුණතිලක මෙන්ම සුරංග ලක්මාල්ද සංචිතයට එක් කර ගැනීම පිළිබඳ ක්‍රිකට් ආයතනයේ අවධානයට ලක් වූ ක්‍රීඩකින් මේ අතර ආසියානු කුසලාන සහ ලෝක කුසලාන සංචිත නම් කිරීමේදී ඇති වූ ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ බලධාරීන් ක්‍රිකට් තේරීම් කමිටුවට ඉල්ලා අසුන ලෙස දැනුම් දී ඇති බවත් ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා කෙසේ වෙතත් ICC නීති රීතිවලට අනුව සෑම රටක්ම හෙට දින ඇතුළ ලෝක කුසලාන සංචිත නම් කිරීම අවසන් කළ යුතු වෙනවා ආසියානු කුසලාන පන්දුවර විශ්ව ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට ඉන්දියාව ඒ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින් තරගයේ පැවතුනේ මීර්පුර් හි ශරී බංග්ලා ක්‍රීඩාංගණයේදී. ක්‍රීඩාංගණයට අදැල්ල අධික වර්ෂාවේ හේතුවෙන් පෑ දෙකහමාරක පමණ ප්‍රමාදයකින් පසු ආසියානු කුසලාන අවසන් සටන ආරම්භ වුණේ එක් පිළිකට පන්දු වාර 15 බැගින් සීමා වූ තරගයක් ලෙසින් කාසිය වාසිය දිනකට ඉන්දියා නායකයා පන්දු යැවීම තෝරා ගත්තා. බංග්ලාදේශයේ නිමිත පන්දු වාර 15 තුළ කඩුලු පහක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 120ක්. ඔවුන්ගේ මුල් පෙළ පිටිකරුවන්ට ස්ථාවර ඉනිමක් ගොඩනගන්නට ඉන්දියා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ජබීර් රහමාන් ලකුණු 32ක් රැස් කළේ පන්දු 29ක් පැය කරමින් අවසන් පන්දු වාර කිහිපය තුළ බංග්ලාදේශ නිමිට වේගය එක්කල මහමුදුල්ලා 4.2ක් සහ 6.2ක් සමගින් ලකුණු 33ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී අශ්වින් නෙහරා බුම්රා සහ ජඩේජා එක්කඩුල්ල වෙගින් විදහිළුවා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 122ක් ලබාගෙන තරගයේ ජයගත්තේ පන්දු වාර 13යි පන්දු 5ක් පමණක් වැය කරමින් දෙවන කඩුල්ලට ලකුණු 94ක සබන්තාවක් ගොඩනැගූ ශිකර් ධවන් සහ විරාට් කොහ්ලි ඉන්දියා ජයග්‍රහණයේ අඩිතාලම සකස් කළා. දවන් ලකුණු 60ක් ලබා ගත්තේ 4.9ක් සහ 6.5ක් සමගින්. කොහ්ලි නොදෙවි ලකුණු 41යි. නායක මහේන්ද්‍ර සිංහ ධෝනි පන්දු 6කින් වේගවත් ලකුණු 20ක් රැස් කළා. තරගයේ වීරාලිසින් සම්මාන දිනාගත්තේ ශිකර් ධවන්. බංග්ලාදේශ ක්‍රීඩක සබීර් රහමාන් තරගාවලියේ වීරාලිසින් සම්මාන දිනාගත්තා. ඉන්දියා කණ්ඩායම ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක ශූරතාව දිනාගත් 6 වන අවස්ථාවමයි.